පලවෙනි වතාවට ප්‍රතිපදක්කමක් ලබා ගැනීම සම්බන්ධයෙන් ලොකු සතුටක් තියෙනවා. ඒ වගේම ගොඩක් අපහසුතාවයන් මැද ගියපු ගමනක්. ඒ වගේම පුහුණුකරු සහ මට ගොඩක් අයගේ සහයෝගය හම්බුණා. විශේෂයෙන් ජාතික ඔලිම්පික් කමිටුව, පැරාඔලිම්පික් කමිටුව, ශ්‍රී ලංකා යුද හමුදාව, එයාගේ මගේ රෙජිමෙන්තුව, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව, ඒ වගේ අයගෙන් ලොකු සහයෝගයක් හම්බුණා මේ ගමනට. මගේ පවුල බිරිඳ, මගේ දෙමාපියන් ඇතුළු ගොඩක් අය මගේ පසුපසින් හිටියා. සියලු දෙනාටම ගොඩක් ස්තුති කරනවා මේ වෙලාවේ. පදක්කමක් බලාපොරොත්තුෙන් හිටියද? පදක්කමක් බලාපොරොත්තුෙන් හිටියා. විශේෂයෙන් අපි ප්ලෑන් කරලා තිබුණේ පදක්කමකට යනවා කියන මතය තමයි හිටියේ. මාස 6ක වගේ කාලයක් තමයි අපි පුහුණුවීම් ලැබුවේ මේ ඔබිට ඉසවඩ. මොකද මං කලින් කරේ යකුලිය විසිකිරීම. මාස 6ක කාලයක් ඔය කාලයක් ඇතුළත තමයි මේ වගේ තත්ත්වයකට එන්න පුළුවන්. ඉදිරි බලාපොරොත්තු ඉදිරියේදී පැවැත්වෙන ආසියාතික පැරා මල්ල ක්‍රීඩා උල්ල චීනේ ඒකට ඒකේ තියෙන යකුලිය විසිකිරීම ඉසවුව ඒකට ඉදිරියේදී ඒක ටාගට් කරගෙන ට්‍රේනින් ගන්න තමයි බලාපොරොත්තු. ඔව්, ඔබට මොන වගේ තරඟයක්ද තිබ්බේ අතට? ලොකු අභියෝගයක් තිබුණා. එංගලන්ත ක්‍රීඩකයන් 3 දිනක් හිටියා. ඒ 3 දිනා තමයි අපි ටාගට් කරන් හිටියේ. දැන් දවසේ සීතල තත්ත්වෙත් එක්ක ලොකු අපහසුතාවයක්පත් උනා ඒගොල්ලෝ. මම ඊට කලින් ඒ වෙලාව බලලා පුහුණුකරුත් එක්ක ට්‍රේනින් කරා, හවසට ගිහිල්ලා පුහුණුම් කටයුතු කරා. ඒ ඉවෙන්ට් එකේ තිබුණ වෙලාව මේ රටට ගෙන ජයග්‍රහණය ඉදිරියේ තරඟවලදී ආව උගන්න පුළුවන් වේද? ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මොකද මං වගේ තව ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා. එයට අතීත දෙන්න ගොඩක් අය බලාගෙන ඉන්නවා. එයාගේ සහයෝගයත් ඇතුව ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඔබ ක්‍රීඩා දිවියට ඉදිරියට අවශ්‍ය කරන දේවල් මොන හරි තියෙනවද ඉල්ලන්නේ? මට කියලා විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. සමස්ත ක්‍රීඩකෙක් වශයෙන් කියන්න තියෙන්නේ ක්‍රීඩාවට අවශ්‍ය වටපිටාව සකසා දෙන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. අම්මනේ බෝල් 10ක්